ර්මානු ශාසනාව දේශකයණන් වහන්සේ හම්බන්තට උඩමලල වෙහෙරගල ආරං්‍ය සේනාසනයේ ප්‍රධහන අනුශාසක පෝජ්ජපාද ප්‍රධියගම ඉන්දා ලෝක ස්වාමිද්‍රයණන් වහන්සේ. සමන්තා චක්කවාලේ සුවත්‍ර ගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගගමුොක්කදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයං බදන්තා සදුු සදු ස නමුතස්සෙ භගවතු අරහතු සම්මහා සම්බු්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මහා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මසම්බුද්ධස්ස අනේකජාති සංසාරං සන්ධාවිසං අනිම්බිසං ගහකාහරකං ගවේ සන්තෝ දුක්කාජාතිපුනප්පුනං ගහකාරක දිට්ටෝසී පුනගේහං නකාහසි සම්බාතයේ පාසුකාභක් ගාගාකූටන් විසංකතන් විසංකාරගතං චිත්තං තන්හානං කයමච්චගාති පින්වක්නේ පසුගිය වෙසක් පුන් පොහෝ දිනේ නෙමිත්තෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් එදා ජයිස්ශ්‍රී මහා බෝධිමූලේදී තමන් වහන්සේගේ මනුවනින් ගුරු උපදේශ නොමැතිව අවබෝධ කොටගත් උතුම් ධර්මය තථගතයන් වහන්සේගේ හිතේම ඇතිවෙච්ච ප්‍රීතිය උදානයක් විදියට තමන් වහන්සේ එදා හිතෙහි ඇතිකර ගත්තා දේශනානොකර හිතේ ඇතිකරගත්තු වචන මාලාවක් දේශනාපාලි උදාන වර්ග තුළ උදානය තුළ සඳහන් වෙනවා කුද්දක නිකයි අනේක ජාති සංසාර නො එක්නො සංසාර ජාතිවල සන්ධාවිසන් අනි බිසං සැරිසරමින් ආවා දුක්වෙඳගෙන දුක්කා ජාති පුනපුනාා. නැවත නැවත දු ඉපදීම ලෙඩවීම වෛශෂටයා මරනාදිමේ දුක්රැස ලබා දෙන වඩුවා කවුද ග්‍රහකාරකයා කවුද කියලා හොයාගෙන වා. ගහකාරක දිට්ටෝසි වඩුව නුඹවදුටවා තමන් වහන්සේගේ පාරමෙනුවනින්. තතාගත බුදුුවන ලබනම හොත එදා ස්භා වශයෙන් ලක්‍ෂණ වශයෙන් තනාව වඩුවා වශයෙන් දුටුව. ඒ දුටු වෙලාවෙ තමයි තතාගතයන් වහන්සේ මේ අදහස ඇතිකරගත්තේ මේ උදානය හිතේ ඇති කරගත්තේ. නුඹට නැවත පුුණගේහන් අකාහස මේ සංසාරගය ඉස්කන්ධ පංචකේ නැවත ඇති කරන්න බෑ සබ්බාතයේ පාසුකා භග්ගා ගහකූටන් විසංකිතන් නොබේ කැනිිමටල සමඟ සියලු පරාල. ඒ වහලේ විනාස කල්ල දැම්ම අර සියල්ල සු විසු කර දැම්මම පඩිස්සෝපාද අර පිළිබඳවයි දේශනා කළේ. අවිද්‍යා කැනිිමඩල සංකාර විඤ්ඥාන නාමරූ පාදීකොට ඇති සියලු අරයන් සිද දැම්මා. සියල්ල විනාස කලාා. විසංකාර ගතංචිත්තං මෙහිතේ සංස්කාර නැතිව ගියා. විසංකාර බවට පත්වනා එත් කිසිවක් නැති තත්වට පත්වනා නිවනට පත්වනා තන්නානං කය මජ්ජකා තන්නාවෙන් හිත නිදහස් වුනා මේ තන්හා නැමති වඩුුවගෙන් හිත නිදහස් කරගෙන තමන් වහන්සේ නිකෙලෙස් වුනා සසර සයුරෙන් එතරවුණා නැවත නූපදින තත්වයට පත්වනා කියනකයි මේ උදානය අරථේ. ඒම මාතෘකා කරගැනමි නද දුක්ක සත්‍යය කියන එක ත්න මේ ලෝකයේ අපි සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය ලෝකයේ අත්දකින දේනේ දුකක් ලෝකෙ තියෙනවා අද කාලේ බහුලවශයීම දුක තියෙනවා එනිසාම දුක වැඩිවීම නිසා දුකාවබෝදධ නොවෙන බව මිත්‍යා දුෘෂ්ටි ජාලාවල පැටලෙන බව භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සල පවා මෙවැනි කාලවල පහළ වෙන්න පහලන වෙන්න මේ දුෘෂ්ටි කාන්තාාරයෙන් සත්වයා අතර කරවන්නට බුදුරජාණන් වහන්සේටවත් අපහස වෙනවා මෙවැනි සමය එහෙම නං අප වැනි සාමාන්‍ය භික්ෂූන් වහන්සල ගැන කවර කතාද. එනිසා භාග්‍යතුන් සරණග බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව තියන භාග්‍යතුන් වහන්සේ වදාලා ශ්‍රීමක බුද්ධ වචන පිළිගන්න කැමති අයට විතරයි අද මේ දරමය දේශනා කරන්න පුළුවන්කම තිය. වාදරන විවාද කරන තරක කරන දුෂ්ටි කාන්තාාරයට බැසගෙන ඉන්න අයට අපට කරන්න දෙයක් නැහැ මකද සරවඥයන් වහන්සේ පවා එවැනි තැන්වල නහඩ වෙලා තියෙනවා. ඒ නිහඩ වනේ එක තේරුම් ගන්න තරන් පිනක් නුවනක් නෑ. නොවෙක් විති අදර්ම මතවාද කෙරෙහි පැටලල්ලි සහගත ධර්ම කෙරෙහි සත්‍යා කැමති වෙන. ත් තලුත් දරමෙරෙ කැමතිව ද මොකද මේ පටිස් සවප්පා ධර්මය අවුරුදු සියකට කලින් කිවත් මෙහමයි කියන්නුව. අද කිවත් මෙහමයි කියන්නුවෙන් තවුරදු සියකින් කිවත් මෙච්‍රම තමයි. මොකද අවිද්‍යාවතියෙන් දනටට තන්නාවදාල කියන්න බෑන අවිච්්‍යාපච්චා සංකාරා හැබයි සත්්‍යය හරි කැමති එහෙ මනැත්තුව මේ පොඩ්ඩක් අලුත් කරලා දුන්නන්න හැමදේ මලුත්තෙන් ලෝකේ ඇයි මේ ධර්මදේශනාාවවිතරක් හැමදාම් පුරදු දියටටරන්න ඇ හැමදාම අවි්‍යාපච්චා සංකාරා කියන් ජාච්ා වෙනක්හරි දාළකිව වන ොඳන ඇද හමුදුරුවන ඒමකිවන ලස්සනයිනි අන්න එහෙම පිරිසකුත් අද අපේ රටේ ඉන්න ඉතින් ඒ අය ගැන කරන්න දෙයක් නෑ අපට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන කතා කරන එක විතරයි අප අවබෝධ කරන්න විඩල් ලෝතුරා සම්මා සම්බුද්ධ වෙන්න වෙනවා දෙ අද කරන්න බෑන එක කල්පේ කාන්තක් කල්වේ බුදුරු දෙනමක් පහලන වෙන නිසා ඒ පස්සට කල් දාලා න ෞත බදුරජාන්වාන්සේ විසින් ජයශ්‍රීීම බෝධ මූලේද ප්‍රතිවේද කරගත් මේ පඩිස් සෞ්පාත් දරම මේ විතරක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අප විසිං ආබෝධ කරපු දෙයක් ගැන කතා කරන්න සූදානමක් නෑ. ඒමද අවශ්‍ය නෑ මංහිතන ශ්‍රාාවකයෝ කැමති වෙන්නේත් බුදුරජාණන්සගේ බුදු බන අහන්නයි. හිතේ බුදු බනවලට කැමති පිරිස ඉන්නවා. ඒව ඩකමැති පිරිසපුත් ඉන්නවා ඒකම මේ වගේ අදහසක් ගත්තේ. අකමති අපට හුවනවා. අපට අපි අච්චෝජනා කලම පහගේ කාල දේශනාව කල මෙ මේ කහන්්ඩ මේ සිරි දේශනා වහන්ඩ මේ කැහෝත් දවස් අතින් සෝවාන් වෙනයි කල. ඉතිහෙම යෝෂනායන යිතිහෙම යෝජනා ඉද්දිී නොසැලී අපට ඉන්න පුළුවන්නං අපට භාග්‍යතුන්න්නහසේ ගැන ශ්‍රද්ධාව තියනවා. එතරිිපිට බද්ධ වච්චන ගෙන ශ්‍රදධාන අපපිත් බලන එක හලා බලන්නවට දවස් අතතින් වැඩේ සිද් වෙනව වන ගොච්ර හොන්දයිද. කල්ප ගනම් පාරමි පුරන්න ඕන්න එහම ඉතෙන්න්න පුළුව. ඒමනි සහම හිතෙන්නේ? නිත්‍ය වශයෙන් භාග්‍යතුන් වහන්සේගැෙන අවිච්ච ප්‍රසාධයක් නැතියට අවිච්ච ප්‍රසාධි තියෙනවන විශේෂෙන් භික්‍ෂුන් වහසන මක් වශයෙන් තමන් වහන්සේ අවබෝධයක් තියන්න ඕන මොකදද නිවන් මග මොකද්ද මිත්‍යාව ඒ දෙක තේරුම් අරගෙන් අපි එනම් අද කතා කරන්න බලාපොරොත්තු වෙන දුකක් තියෙනවා ලෙඩවෙනවා වයසට යනවා කන්න නෑ නොයද දේවල්දැන් හිඟ වෙලා තියෙනවා මිනිස්සුන්ට ප්‍රශ් තියෙනවා මේ දුක්ක සල්ති ඒ දුක්ක සත්‍යහස්සේ ඒවගේ පොලිට තෙල් පොලි ටඩ ගේැස් පෝලිමට ී චතුරාඩ සත් කතාාවොල ගුටින් වෙනවා ඇයි හේතු ඒවා අහන්න තරම් මනසක් ඒ වෙලාවෙෙන. ඇයි දුකින් පීඩිත වෙලා කුසගින්න පිීඩිත වෙලා මහන්සේ ඉින්න කෙනෙ කුට ධර්මය යහන්න බෑ. එන සුකී සෝපත්චච්ච කෙනෙක් පහසුවන් ඉන්න කෙනෙක් කුස පිරිච්ච කෙනෙක් අපහස්තා නැති කෙනෙක් අන්නවැනි කෙනෙත් ම ම හිතන් ද මේ ධර්ම දේශන අහන්න. එකනට මේක තේරුම් ගන්න පුළුවන් විෘර්ත මනසි හෝොත් මනසිකාර කලො. ති භාග්‍යතුන් වහන්සේ ධරමේ සියුම්ම තැනතමයි මෙතන. දුක හටගන්න හැටි දුක නැති වෙන හැටි. ඒ දුක නැති කරන මාර්ග සීල සමාධි ප්‍රඥා නිවන් මගයි. අප මේ දැනුම පිණස් ධර්ම දේශනා හනෝ. මොකට ධර්මදේශනා කරන්නේ කරන්න වෙන්නේ තමන් වහන්සේලටත් පින් රැස් කරගන්න. තමන් වහන්සේ ගාවබෝධඥානයේ වැඩිදියුණු කරගන්නට. ශ්‍රාවකයි බනාහන් ශ්‍රද්ධාව දියුණු කරගන්නට සිහිය දියුණු කරගන්නට සමාධී දියුණු කරගන්න වීර ඇතිකරගන්නට ප්‍රඥාව ඇති කරග. ඉන්්‍රයේ ධරම පහා දියුණ කරගන්න. ඒ වගේම බෝධිපාශික ධරම තිස් හතම වැඩෙන වනා ඒවැත් ඒ දියුණු කරගැනීමත් ධර්ම දේශනාවකින් සිද්ධ වෙන. තොර ධර්ම දේශනා කිරීම නිවට දොරටුවක් වශයනුත් ධමශ්‍රවනය දොරටුවක් වශයනුත් පෙන්නුවේ භාවනාවක් පඩෙනසේ ධර්ම දේශනා කිරීමත් ධර්මශ්‍රවනය කිරීමත් තුළින් තත්වයට පත්වෙනෝ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධභාෂි තහලා අතීතයේ මහා පින් ඇති උතුමෝ නිවන්න අවබෝධ කලා ඒ දම්මාහි තුප්ප බවා තඒේ සංහේතු තතාගතුවා වැනි පද දෙහෙකින් සෝතාපන්න වනා උපතිස්සමානාවකයා තයහෙමයි කියලා අද ඉන්නට යම් කිසි දේශනවදදීල මේ දැන්ග ඉන්න දේශකයන් වහන්සේගේ මේ කැහවම දැන්ස්ෝවානනවකුවට ඒ හරිියන්නේ. බුද්ධ දේශනාව තමයි අහන්න ඕන ඒ අහත් අවබෝදධ නොවෙන් අය කියල ප්‍රශ්න කරන ට ඒ ොත රකව පරමිතා ධරම ඉන්්‍ර ධර්ම බලධරම දියුණු වෙලා නැති බව එක බලෙන්ගන්න බෑ දියුණු කරන්නට ඕනේ. ඉති නිසා සාාරිපපුත්‍රයන් වහන්සේ ඒ උතුන් තත්වට පත් වනේ ඒකා සංකල්ප ලක්ෂයක් පාරමිභූමි වැඩේඳලයි. දියුණු කරලායි. ඒති ඒ අපි තේරුම් ගන්න ඕනේ අකමැත්තෙන්නමුත් ශවාහ කරන්න වෙනවා ඇයි පාරමිතාවක් අවශ්‍යයි දැන් කතාවයන්න එහෙමන වනි පාරමිතාවනේ නෑ. අප අලුත්ධර්මය අතා කරමු අලුත් වචන පද පෙරලියක් කරම නිරුත්ති්‍ය අදෙමු. එක දීලා අපි ඒක පාඩන් කරමු ඒ පාඩන් කල නිවන්දක් ම තට ෞතම බුදුරජාණන්හන්සේ දේශනා කරපික පසක තැබේවා අපි අලුත් කතාවක් කරලා අපි ඉක්ම නිමනට ද නිරයට ද ඒ ඔබ තේරුන්ගන්න. එහෙමනම් එසේ විපරීත වෙච්ච මනසක් ඇති කාලෙක. ඔබට තියෙනවන මනසක් ශක්තියක්, භාග්‍යතුන් වහන්සේ බුද්ධ වචනය මේ යයි අදහාගන්න පුළුවන් ශක්තිය සතුටක් විශ්වාසයක් ඒ විස්වාසේමතමයි ශ්‍රද්ධාව කියන් එනම් දේශනා තුළින්ට ශ්‍රද්ධාව පරිපූර්ණ වෙන්න ඕනේ. එළඟට ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕන නැති ත්‍රද්ධාව ඇතිකරගන්නඩ තිය ්‍රදධා වැඩිරගන්න. එළඟට නිවන් මඟ තුළ විශේෂෙන් කතාවිත රහණවේන කතාගරට පස්සය අපි කළ යුතු කොටසකුත් තියනෝ දැන් බනවිතරක් අහල මද භාවනාවකය දෙන්නත් ඕන. ඇයි භාවනාවකය දෙන්නේ තේක්ෂණ ප්‍රඥාව නැති නිසා ප්‍රඥාව දියුණු කරගන්න ඒ සඳහා ඇයම් කරන්නත් වීර්රය ඇති වෙනවා භාවනාව සම්බන්ධ ගැමුරු දේශනා ශ්‍රවනය කිරීම. එනම් මේ දියුණුවටයි අදෝප මේ ධර්මශ්‍රවනය කරන්න. එසේ නම් දුකට හේතු දුකක් තියෙනවන දුකට හේතු ලෙඩ වෙන වර්ස යන මැරණකට හේතුවමොකක්ද පලවෙනකු නහු වෙන අ්‍ය අද්‍ය හේතුවෙන් සංස්කාර අවිච්්‍යාපච්චය සංකාර අවිද්‍යාව කියල කියෙන නොදැනීම නොදැනීම කියන්නේ ඇත්ත නොදැනීම සත්‍යය නොදැනම් කැටියීම කෙන චතුරාර්ය සත්‍යය නොදැනීම තව තැනක කියනවා අදැන් කළ යුතු දේ ොද. නොකළ යුතුදේ කිරීම කළ යුතු දේ නොකර සි. කුසල් කළ යුතුයි කියලා දේශනායම තිය නොවන කුසලස් උපසම්පද. ඒ දියුණ කළ යුතු කුසල් නොකොට අකුසල් කරනව නම් ඒක අවිද්‍යාව හේතුවා. අවිද්‍යාව නිසා තමයි සත්‍යය අකුසල් කරන තව කෙනෙක් අහනවා එහෙනම් සංකාර කියනෙ කුසුත්නේ. පින්නේ දානෙ දෙන්නේ සිල්ලකිනි භාවනා කරන අවිද්‍යාව නිසා නං එක වෙන්නේ කොහොමද කියලහනෝ. අවිද්‍යාව තියනවා, ප්‍රතජ්ජන සම්පූර්ණයම අවිද්‍යාවත් තියනවා. හැබැයි ඒවෙලාවට එතර කයාට පහල වෙන අමූහොය. අවබෝධයක් ම අවබෝධයක්ද පින් කිරීමෙන් සුගතියනෝ. පින් කිරීමෙන් නිවන් අවබෝධ වෙන. මාර්ග පල අවබෝධ වෙන. ඒ නිසා අපවිසින් දන්දිය යුතුයි. සිල් සමාදං වී යුතුයි භාවනා කළ යුතුයි බණෑසි යුතුයි කළ අන්න ඒ මොතට පමණක් අමෝහය ඇති වෙන ආන්න ඒ සිතින් අලෝභ අදේශ අමෝහ කියන කුසල් මුල්තුනින් යුතුව ඒ වෙලා කුසල් ැස්සෙනවා. හැබ යට අවිද්‍යාවතාම තියෙනවා. ප්‍රහාණේ වෙලා නෑ සෝතාපන්න ශ්‍රාවකයගෙත් තියෙනවා. සකදාගම ශ්‍රාවකයගේෙ තියෙන. අනාගාමි ශ්‍රාවකයගෙත් යම්මටමකින් තියෙනු. රහතන් වවාසට පමණයි අවිද්‍යාව සම්පූරෙන් නැති වෙලා තියෙන අහතන්සේ පමණයි කුසල්ල කුසල් කරන්න නැත්ති. අ ආර්ශ්්‍රාවක ඔපවා කුසල් කරනවා දානෙ දෙනු අනාත මිඩ සිට මාස ොතතා පන්න දහස් නමකට දවසට ධාන පූජ කළ විශාකාවත්යහ වෙන පින් නොකරඉන්න එනම් පින් ොෙ ද නිද න කල ැ දිගත්වො තන දෂ්ිට මත්්‍යයා දෂ්ටික ටන වනවා එනම් පි පිනම තමයි පිහිට වෙන්නේ නිවනවබෝධ කරන්න. එනිසා සංස්කාරකන පදය කියන්නේ කුසල් අකුසල් ආනෙන් ජාබි. අරූපධයන වගේ දව ඉතින් මේ තුළිනුත් අපි තෝර ගණ්ඩෝනේ අනිවාරෙන් අවිද්‍යාසාග සත්‍යයා කර්ම කරනෝමයි කර්ම කරන්න කෙළගන්න බෑ රාගදේශමෝ කෙඩෙක් සිත්හරි පහළ වෙනෝ කයිං ක්‍රියානො කළත් සිටින් හරි අකුසල් ප්‍රැස්සෙනෝ ඉති සත්්‍යඝාතන සොරකම්මාදී අකුසල් කරන්නත් අවිද්‍යාමුල් වෙනෝ කුසල් කරන්නත් අවිද්‍යාවතියෙන කෙනට පුළුවන් කෙනෙක් අපි තේරුම් ගන්න ැරිකමක් නෑ එන කුසල් කරන්න තමයි භාග්‍යතුන්හන්සේ වදාලේ අකුසල් ප්‍රහාාණය කළ යුතු. එකතම නිවන් මග නමු සාමාන්‍යය ගත්තුත් අතීත සංස්කාර ගැනැමි කතා කරන්නේ අතීත භවේ තිබුණු නොදනීම නිසා. අවබෝධය නැතිකම නිසා සත්‍යය අකුසල් කර කුසල් කර. අරූපදයන වඩුවන යාද මෙහෙනෑ එනයා අරූප ලෝකින්දී. නපි ගො දැම මු ලෝකටාව ගෙනක් ගැන කතාාව ොත් ාවට මේ තේගරෙන්න මේ එකවුලට පත් කරන්න ඇතුව තව තේරෙන විදිර අපපි කතාගෙරම්. උ ම කසකටන්න නම් එයට හේතුවනේ එය අනිවාර්රෙන් කුසලයක් නෑ සීකරලතියන් එයටට සහි වෙලාතියෙන් චුතිසිතේ එනම් කුසලයක් සීලා පුුණ්ඥාබි සංකාරයක් මුල් කරගෙන අවිද්‍යාවති බුණා විද්‍යාපච්චය සංකාර කරම සකස් කර කුසල් කරම ඒ සංස්කාරය හේතුවෙන් ප්‍රතිසන්ධි විඤ්ඥානය පහල වුණා සංකාරපච්චය විඤ්ඥාන එ අවිද්‍යාසාගතව කර්ම සකස්කරගෙන තිබුණා ඒ අතීත කර්ම හේතුවෙන් වර්තමාන බවටාව මදාවේ පාවෙලාවද නෑ අරමුණු කලා ශ්‍රණයකින් අරමුණ කලා ඒෂනය පසුගගේිය සනය චුත්ත වුණා චුතිශණය අතර නෑර ඊළංග ශ්‍රණනය ප්‍රතිසන්දිී වනාා මවකුසක කල රූපයකට මේ මනුෂ්‍ය ලෝක ගැන විතර අපි අද කතා කරන්න ඒ ගලපගන්න නිරේයට ප්‍රේතලෝකට එමගේම දිව්්‍ය ලෝකලට ඒවයි ශෂණයකින් තමයි කය පහල වෙන්න ඒ කලඩූපෙට එන්නේ අරකරන කරම ශක්තියත් අරගෙන ර්ම ක්තියෙන් ප්‍රධාන වුණ ජනක කර්මය වශයෙන් කුසල කරම. එක දිහේතු කරමයක් වන්න පුළ එක න අලෝබාදේශ විතරක් තිබිලා කරපු පිනක්වෙන්න පුලු දානයක් දුන්න අවබෝධයක් නෑ. එය තරහ නැතුව මෛත්‍රියෙන් ලෝබ සිත දුරු කළ දුන්නා. හැබ අවබෝධයක් තිබුණ නෑ දාන දෙන්නන්නේ ඇයි ලැබෙන්නි මොනවාද කිය එකක් නිවන පැතිවෙෙත් නෑ. නිසා කියෙන දිහේතුකයි කියලා. යම් කිසිගෙනෙ දුන්න අවබෝධය නිවන් ප්‍රාර්ථනා කරගෙන ධන ආනිසංස දැනගෙන් එතොරතින අලෝබ අදේශ අම්මෝහ තුනම්. ඒ නට ගෙන ්‍රහේතුක ප්‍රත්සන්දිිලාභියක් කියලා ්‍රිහේතුක ප්‍රතිසන්ඳලාභයාට ප්‍රඥාව බහුලයි නිවන් අවබෝධ කරන්න ්‍යයානාභිඥා ලබන්නට මාර්ග පල ලබන්න ශක්ති තියෙනවා. පුළුවන්කම තියෙන බැහැ කියන්න පුළුව අපිට හැකියාවක් නෑ. ත්‍රහේතුක භාව ගැන ඕකට තිය ඔය ත්ව ඇතිවවෙෙන අර සංස්කාරය හේතුවෙන් ප්‍රස් කරගත් කරම හේතුවෙන් එයා විඥ්ඥාණය පහලරගත්තා. මවකුස පහල වුණ ඒ කළඩුව පෙහැදිල තිබුණ මවපයන්ගේ ධාතු කොටසලෙකතුවයි ටිකෙන්ටික එක හැදෙන. ඒ හැදෙද්දි විඥාන පපච්චයා නාමරූප විඤ්ඥාණය බැසගන්න ගොටම නාමරූප දෙකෙතන තියෙනවා. රූපය කළරූපයයයි නාඒ විඤ්ඥානය මයි. විඤ්ඥානය ප්‍රබේද හතරත් තියෙනවා වෙන් කරන්න පුළන් නාමධර්ම වශයෙන් වේදනා විඳින ස්වභාව සඥා හඳරන ස්වභාව සංකාරය චේතනා පහලවීම නත සිතු විලී විඤ්ඥානයවත් දැනගැනීම සිත කියලත් කිය. සිතේ සිතේ ඇතුළිම තියෙන ස්වභාව ලක්ෂණ හතර තමයි විඳන ස්ෝභාව හඳුනන ස්ොභාව සිතුවිලි පහලවීම. විඤ්ඥානයේ ලෝබ දේශ මෝහසිත්්තියනවා එළඟට කුසල් සිත්්තියනු මහගගත සිත්්තියනු ්‍යාන සිත් පහල කරන්න පුළුව එක හැම සිතම් හැමෝටම නෑ සාමාන්් පපු තජන සත්්‍යවයට පහළ වෙනෝ නිරන්තරෙන් අකුසල් සිත් පහල වෙන කුසල් සිත් පහල වෙන. එතට ඉසිත් පහල වෙනකොට ඉසිත් සමඟ උපදිනවා චෛස්සික ෝබ සිතකද ලෝබ චයිස්සිකේ පහල වෙන දේශසිතකය දේසේ පහල වෙන ඔයේ දියට චෛස්සික තියනවා ස්‍රද්ධාව සිහය රඥඥාව මනසිකාරය අක්ගතාදී ඔය හැම සිතකම පහළ වෙන සිතු විලිත්තියනවා ඒවත් සමගම අදාළ චෛස්සික පහල වෙනවා. තොර සිතත් සමග මැක්පදිලා සිතත් සමගනි රුද්ධවෙලා යන චෛයිස්සික ගනක තියෙනවා එළට මේවා විඳ විනගන්න ස්වභාවයක් මේ අරමුණ වින ස්බභාව රස විඳනස්බභ වේදනා සැප දුක් වශයෙන් දැන ගනිීම ඒ හඳුන ගන්න රූපයබ ශබ්දයක්ද මොන වගේද කියන හඳුනා ගැනීම සංඥාවෙන් නොව දෙක්කම තිය නොද වර්තමාන බවේ මවකුසක වුනත් ඒ දෙක තියෙන නාම රූප රූපයකවේ අර පටවි ආපෝතේජවායෝ සතර මහදාතුන්ෙන් හටකත්තු දේ ඒක සියවුම්මයි තියෙන් එම සති ගණනින් මාස ගණනින් මේ කළ ලූපය වර්ධනෙ වෙලා ගණ පේසි වෙලා ඟට කොටස් පහක් සවර්ධනය වෙල අත් දෙක කකුල් දෙක මුහුණ හැදිලා ඇස් දෙක සකස්සලා කන් දෙක නහය සකස්සවෙලා දිව සකස්වෙලා ආයතන හය හටගන්න නාම රූප පච්චයා සලා යතනාව එළඟට මේ දරුවට තියෙනවා ඇස් දෙක කන් දෙක නහය දිව සරීරයට සිතත්තියාව එතනින් ආයතනායක් පහළ වුණ හය දෙකට බෙදන්න පුළුවන් රූපට කොටස් පහයි නාමට කොටස් එකයි ට අති වෙන කොටස් පහනම් ඇස කණ නාසය දිවසරීට නාමයට අයිතිකොටස මනස තට මේ ආයතන නිසාම මෙතනට අපි විස්තරු මෙතන තම අප තේරුම් ගන තිය තන මෙතනින් තම අපි සංසාරටහුවෙන් මේ ආයතන ගැන දොරටු යමක් ඇතුළු කරන නිපදවන තැනතම ආයතනය පිළිගන්න තැන තම ආයතනය එනම් මේ අරමුණු පිළිගන්නවා ඇසින් පිළිගන්නවා රූප දැ මෙලවට බිහිව වුණට පස්සේ දරුව නැත මනුෂ්‍ය ික වැඩුනයි කියම පුඩාකාලෙත් පේනො රූප දරුණ වයසෙත් පේනව රූප මහළුවෙලත් ඇස් පේනතුරු පේනෝ රූප. ඇස්පේනකෙන ඇස් පේනවකන්නේ චක්කු ප්‍රසාධයට හානියක් වෙලා නෑ. යතුරි චක්කු ප්‍රසාදය තියෙනවා වැඩ කරනවා ඒ මත්තට චායාව වැටනවා. ආලෝකයේ තියෙන තැනකට ගියාම ඇසරං ඉන්න ඕන අපට රූප පේනෝ. ඒ රූපේ වැටනකොටම එතනිික්් පරිසය හටගන්නවා. චක්කුම් පටිච්ච රූපේච් උපජ්ජති චක්කු විඤ්ඥානා තින්නන් සංගති පස්සු. ඇස තියෙන ඇසෑරං ඉන්නේ ආලෝකය තියෙන රූපයකුත්තෙන්ට එන අන්නේ වෙලා චක්කු විඤ්ඥානය ශ්‍රණයෙන් සම්බන්ධ වෙන්. ඇස සම්බන්ධ ඇසටයි දැන් අරමුණ යමු කරන්තින මේකම විඤ්ඥානය ආයතන වලට වෙංවීමද නම් කරනවා. එ ඇස සඳහානං අරමුණු කර රූපයක් නම් දකින්නේ යන්නන්නේ චක්කු විඥානය තුන එක ැන එකතුනා ස්පර්ස වුණා එත සලායතන පච්චා පස්සෝ කියෙ තොතන්ට එන ආයතන සමඟ ඉස්පර්සය හටගන්න හෙමයි ඒ ස්්පර්ශය නිසා වේදනාව හටගන්නවා එ රූපය ප්‍රියනං මනාපනං මනවඩනවනං එයා සැපක් විඳනවා එක අප්‍ර යාමනාපනම් දුකක් විඳනවා අරමුණ දුරනම් ප්‍රකර නැත්තං උපේෂක වෙන ඒ විදියට ඇස නිසා ඔන්න අපිට කර්ම සකස් වෙනවා සසර භවේදික් වෙනවා කෙලෙස් ගලන්න පටන් ගන්න කන් දෙකින් කණට සබ්දයක් එළඹෙනකොටම සෝත විඤ්ඥාණය පහලෙන එතනිස් පරෂය හටගන්නවා එතනම් වේදනාව හටගන්න එන එහෙන ශබ්දය මිහිරිනම් ප්‍රසංසාාවක් නම් තමන් කැමතිය ගන්නා සැපවේදනාවෙන් බාරගන්න අමිහිරි නම් අප්‍රසන්නන ගැටන කන්න එක ගැටීමෙන් බාරගන්නේ ලෝබ දේශමූ හටගන්න දොරට අක් වුණා කනත් නහය මහයටත් යම්යම් විට ගඳ සුව දෙනවා එනකොට ගාන විඤ්ඥානය පහළ වෙනවා ඒතුන එකතුයි ඉෂ්පර්ෂ වෙනෝ ඒ නිසා විදිනෝ සුවදනම් සැපවිදින දුගදන දුකවශයෙන් විදිනවා එක දැනන් නඇදි තැකරනම් රියටටම උපේක්ෂක වෙන. දිවට ආහාර ලැබෙනෝ ආහාර රස විඳනකොට ආහාරය එනකොට රසය කියල කියනවානේ දි රසයයි එකට එකතු වෙනකොටම විඤ්ඥාණි පහල වෙන ශෂනය පෙර පසන වියනවා. විං්ඥාණයකයන්නේ මේ ගොඩා වෙලා ගිහිලනෙ කන්නවේ බොම නාම ධර්ම කියෙන අතිසියුම් සනවශ්‍යයෙන් මෙ පහල වෙන්නේ ඉතා වේගවත් අ රසේ හමුව වෙනකොටම විඤ්ඥාණිතෙන්ටෙනවා. ඇවිල්ල හඳුනගන්න දෙැනගන්න මේක වේදනවශය මිඳ ගන්නවා ඉස් පර්ශ වෙනවා. තු ස්්පර්ෂ වෙනකොට රසේ හොඳනම් සැපයි නිරසනම් දුකයි. කයට පහස යට යම් රස්නයක් සීතල පහසක් සැපක් දැනෙන වෙලාවෙම ගැ හමුවෙන කොටම විඤඥාණය පහලනකායි විඤ්ායෙන ඒසිතට එතනව ඉස්පර්ශේතියනෝ වේදනාව තිය. එ හිතටත් යම්කිසි අරමුණක් හම් වෙනකොට එතනත් ඇැතිවෙනවා සැපති උපේක්ෂ වෙන් වේදන ඉස්පර්ශ වෙනවා අරමුණ ඒ අතී තරමුණක් වෙන්න පුළුවන් අනාගත වෙන තියෙන දෙයක් වෙන්න පුළුවන් මොනහරි ආයතන පහකින් ගත්තු. ඇසින් කණින් නාස්සේ ඉන්දිවෙන් සරීරෙන් ගත්තු අරමුණු පහතමයි හිතේ හොල්මං කරන්න වැඩ කනයි. ඒ හිතනවා කියන්නෙ හිත තුළ සැපසේ අරමුණු ගන්නත් පුළුවන් දුකසේන්නත් පුළු දැ දුක්නාම් අඩනවා වැලපෙනවනේ සැපනන් සතුටිගින් සුම්න්න සිංින් වා අනති මේ දෙකම තියෙනවා සාමන් ලෞකික ලෝකයේ. කාම අරමුණුවල කැමැති අරමුණේ දයා සතු ටිගින් නවා. අක මැති අරමුණේ ගැටි නොදු කිසිත් නැති තැන. මරමුණක් ප්‍රකට නැති ැන උපේෂ්ක වෙනවා. තින් මේක තමයි ඉතාම කෙටියෙන් අපි කතා කළේ. එ මෙහම හටගන්නවා. රූප දකින වෙලාවෙ කෙලෙ සහටගන්නවා. සමා ඩවබෝධෙන් ඉන්න කෙනෙ ගැන වෙනම් විස්තරයක්ත්තියනවා අප ඒ දෙවනුව කතා කරමු දැම් මේ කියන්නේ කෙස් ඇතිරගනිීමම යන සත්ේ ගැන සසර බවේ දික්කර ගන්න ඇටි. සමුපපාද වෙන හැට නවත නැවත හට ගන්න හැට බවය. එය හටගන්න හේතු ව ඇස. කාණ නාසය දිවසරීරයේ මනස මේ හයිම්ම ඇතුල් කර ගත දුක. එනිසා වින්දා එනිසාය විදින දේට තන්නා කලායික දේශ කලාා. ඇලිනවා කියන ගැටීම කුත්ීම සමමාට සැපවේදනාවට ඇලිනවාගේම දුක්වේදනා වෙනකොට අසනීපයක් හරි මොකක් හරිකම දුක්වේදනාව කියෙන් නැත්තං අකමැද දෙයක් එයා කැමති දේ පතන වෙලා දුක්වේදනාව කැමැදයක් පතනෝ. දුකේදී. කමති කෙනෙකම්වේදදි පතනවා මට හොඳයම ලැබේවා මට කල්්‍යයාන මිත්‍රය ලැබේවා එත මං කැමති කෙනෙක් මට ලැබේවා අකමැති කෙනත් ඉන්නකම්ම කැමතිගෙන පතනවා. දුකේ ඉන්නකම්ම සැපතනවා සැපේ ඉන්නකම්ම සැප සැප පවතීවාගල පතනවා දුකේ ඉන්නකම් දුක නැතිවේවා සැප ලැබේවා පතනෝ ඔය ඇති කියන්න පින්කංකරාම පර්ථනා කරන්න මොනවාදෝනි කෙලැහුම අනේස්වාවින්නාස කියන්ට සියල දුක් දුරුවේවා සියු සැප ලැබේවා කරදරේපත් දුරුේවා ග්‍රහාපල දුරුුවේවා අනවින බන්ධන දුරුුවේවා අපේ වෙළඳන් ගොවි තැම්බත් සස්්‍රීක වේවා දරුවන් අධ්‍යාපන කටයු සපලය කොච්චල බණකිව්වත් ඕක කියනවාන ඔච්චර චතුරය සතතිකවත් ඕක කියන්නේග නැති මගේ කටින්නක් කියවෙනවා අඩු නමුත් අපේ දායකෝ කියනවා හෙම කියන්නේගේ ඉ මංගේ නිසා අලුතෙන් පූජවාක්‍යත් මේ දලා දන් ඉන්නවා අ කුසල් විපාක දුක්කඳරු දුරුවේවා කුසල් විපාකාලෝකේ ලැබේවා කියලා. මකුවම තේරෙනව දන්නන්නේ මයිති එච්චරයි කියන්නන්නේ මට ඕනෙගෙන මං කියන්න දායකවුන්ට එක ඕන ඉති මට කියල කියියෝගන්න අමාරුයි. ඉති එනි සයාල්ල දුන්නස්ෙන අසොත්්‍යතුව නේ අපට ප්‍රාර්ථනා කලන අපි මේ දුකේ ඉන්නවා දුක නැති වේවා සැප් ලැබේවා දි දර්මේම තියෙන ආයාචනාව පත්තනවා පටිලාබ අභවිශ්ස කියල්. කොච්ච ප්‍රාර්ථනා කල ලබෙන්නන්නේ ඇද අපි ීර්ගාශ පතනගෙනෙට උපන්දිනයට. එයා තවමාසකින් මැරෙනවා. අපිට වර දෙනවනි අ අර අහවල් ආරන්නේෙන්නේ හාමුදුරුව. ඔච්චර සිල්වත් කියන බණත් කියන. එහෙව් හාමුදුරුවෙන් කටින් තමයි අපිට දීර්ගාශ පැතුවයි අපේ දරුවට අන්තිමන මලා ඉතිං ලකුණු නැති වෙනවා. ඇයි හාමුදුරුව කිව්වා කියලා දීර්ගාශ ලබෙන්නේ නැහැ. ඒ දීර්ගාශ ලැබෙන කරම යා සකස් කරන්නට ඕන. ඊළඟට නො එ අකුසල් කරම කළ සසරෙදි ඒවා, ාතකාවශය න්න ද නකමස්වාම සරන අතර කරන්නව දීර්ගාශෂ ලැබය වයිකව එක කියල විදි චාරිත්‍රට කියන උ පන්දිියන්න නිරෝගස්සුව ීර්ගාශ ලැබේවා සුබ ජන්මදින වේවා සම්මුති ලෝක නපීන්නේ එහම කිව් ඇගලක සුබවෙන්නේ නැහැ. ඒකින් දීර්ගාශ ලබෙන්නේෙත් නැහ. ලැබෙන්නේ තමන් රැස්කරපු කරමය. මේ වෙලා කරමය රැස්කරුත් දීර්ගෞශෂ ලබෙන එක හේතුවයි. එන වච්චනයෙන් කරන්නම කදද හිත හැදෙන. අර සෙත්සාන්තිටම තියෙනවනේ ලිතොයිල්. තොයිල්ලටන්නන්නේෙගද මානසික සුවයට. සෙත්කවි කියන්නේ මානසික සුවේට පිරිත් කියන්නෙ එෙහෙමයි සුවයක් ආශිර්වාදයක් බලාපොත්තුේ. එ ලොක්කුම ආශිර්වාදය තමා තුළින් තමා කටයුත්තු කරනවා දුකින්ම දෙන්නට. හොඳ මේක තමයි භාවනා කරන්නේ භාවනා තරන් සෙත්සාන්තිය තවත්නෑ ැයි ඒක පැත්තකට දාලා හාමුදුරොන්ටිකල සෙත්කයි විතර කියෝගන්න. ඔක්කොම කරන්න පුල නරක වැර ිකදල්ලවෙල්ල සෙත්කවියහානෝ සිෙත්කවයක්ගුවට සෙත්තු වෙන්නේ ඇත් තමන් පියදීයුතු ප්‍රතිපදාවේ විශේෂයේම දුකනිවන ප්‍රතිපදාවතයි භාවනාව ඒ පැත්තවත් තෙර ලබලන්න. ඒකගැන් කියනකොටම නිදි මතයෝ. භාවනාව කිය වච්චන යැනකොටම නිදිකිරාටනවා. ඒ තරමටම භාවනාට පුදුම ගැමැත්තම් මේ නිසුන්ට තියෙන්. ඉති එහෙම කියිය කියෙන අනේ අපේ දුක වැඩි වුණාය අපේ දු ැතිවන් නැතිය මේ හාමුදුරලට සෙත් කරේ නැතිය පින්දුන්න නැතේ ඔයකඒක ච්චෝදනා. එනිසා මේ බලාපොරොත්තුවෙන් එපා මමනන් එෙම ආසිරවාද කරන්න නැත. නොකරන්න හේතුව අපි කිව්වයි කළ වෙන්නේ නෑනේ. එති නොවෙන්න දෙයක් පතන්නවා කියෙනකොට පතනගත් කියනගෙනත් මෝඩයක් පතන්නේ කියන දායකත් මෝඩේ දෙගොල්ලො මෝඩය විිය අනවන් එක හොඳයි බිස්නස් එක හොඳයි ව්‍යාපාරයක් වශයෙන්කරගෙනන්න පුළල අපි දෙගොල්ලොට එකගැ කතවත්ව ගිහි ෝදා හාමුදුරෝරවටන හාමුදුරු ගී රවටන. දෙගොලො රැවටීගෙන රැබට ගෙනයන නවේ බදු කෙනෙ පහලවනේ අවබෝධයෙන් යන්න දුකක් තියෙනවා දුකට පිළියම මේ පලස්තර ගහලාරියන්නේ අතිසාරට ටමමුඩ ගහලාරරි යන්නන්නේ කොහමත් ඒක විසිද්ධ වෙනවා. ඒනිසා ඒහවදාවත් නොවෙන තැනට යන්න අපි වැඩ කරන්න ඕන. මේ ලෙඩ නොවෙන තැනට මේ කන්නබොන නැතුව අපි දුක්කිඳන මේක නොවෙන තැනට අපිිය අන්නඩුවන වර්තමා නිසුදුමක් ගැන කවරු කතා කරනවා. ඒ සියල්ලම සිද්ධ වනේ ඉපදුුණු නිසානි. මේරට එපදු නැත්තං අද කන්නබනැතු දුක්වි න්න න්න න පෝලිංගවල ඉන්න වෙන්නේනේ. එ ඉපදනගන අතර කරන්න ඕන. එප දෙගනත කරන්නතු රජටබැන්නට රට බැන්නට රජට බැන්නට කන්න ලැබෙන්නේනේ පදනක නතර කරන්න කන්න ඕන්න ෑම කොදිවනය බඩනෑන දිවයි බඩයි කටයි මකුත් නැතිතැන සැපයි. ඕක ලබාගෙන කොච්චර පෙළපාලිගියත් කොච්චර කෑගහෙවත් දුක්කම තම එතන දුක විතර නති එනම් දුකේ හේතු හොයාගන්න හේතු ඇතම අපමිකයාගෙනගේ අවිද්‍යා මුල් කරගෙන තන්නාව බැදිලා සත්්‍යයා දිගින්දිට සස ඉපද දෙන එක තම්මයි දුක්. ඉපද නැයගකතමයි සැප හැ එෙමකුව මිපදු නැත්තන් ඇති වැඩේ මුකක්ද කියලා හිතෙන්න පුළුවන් ඒම සස් භාවතිය නවා. එනිසා ප්‍රාර්ථනා කරන්නපා ප්‍රාර්ථනා වැඩක්වෙෙන්නේෑ. අධිෂ්ඨාන කරගන්ද මට නිවන පිණිස මේ පින හේතුවේඒ අධිෂ්ඨාන කරන්න මොකක්ද නිවනටම වැඩ කරනවා. එනම් යම් කිසි භාවනාව සමත භාවනාාවගේ හි සමාධිමත් කරගෙන මේ නාමරූපයන්ගේ යතා ස්භාවේ දකින පැෙනට හිතතාරගෙනෙන්න එයා තරන් සෙතක් ලබපු කෙනෙක් තවත්නෑ. ඒට පේන්න ගන්නවා මේ හැමදියීමම ගෙවි කෙවී බිදි විඳී අනවශනයංසනය ඇති දෙයක් නෑ. සිහයෙන් බලෙන් ගොට පේනවා මේ වර්තමානශනය ඉන්නවනං රාගෙත් නෑ දේසිත් නෑ මෝහෙත්නෑ. කෙලෙස් නෑ. කෙලෙස් නැත්තන් අපි නමත් දෙනතෙන්ට එතෙන්ට කියන නිවන රාග දේශ මෝහ නැතිහිතට කියන නිවන. එතකොට අපිට පුළුවන් සිහියයෙන් වැඩක් කරනකොට සිහියෙන් දවස ගෙවනකොට ඒ තැන එතන දැම් බණහනුවන බණ කියන ැ බන කියද අපි ඔක්කො මරහත්නේ. ඇයිරහත් කියන්නේ. බන අ රාගදේශ මෝනෑ. බන කියදන්න හැබැයි ගවරච්කම අයිත්‍යනවා. අරතාවකාලි ගොරහත් වන අයිපු තජ්න වූන තවටය. ඒගනික ඉස්සිරනෑ ස්තිර නිවනක් ගැනේ මේ කියන්නන්නේ මේ මාර්ග පලනිවන නවේ අපි සඳහ කළේ නිවීම මක්තියව. නොක අද නිවීම ලෝබය සිතනෑ දේශසිතනෑ, මෝහ සිතනෑ යෝගාවචර න්න භාවනා කරන අය දියුණු කරපුවා ඉන්න කිසිවක් දැනෙන් නැතියින්න. ඔය ඉන්න භාවනාය පැයත් දෙක තුන ඉන්න. ඇැබැ කිසිම අරමුණක් එන්න නෑ හරිම සැහැල්ලුයි සනීපයි. ඉති නිවනිින් මෙහා කොච්චර සුුවයදවි දි මෙච්චර ආඩපාලියහැ රටේ අපට පුළුවන්න අර පැය දෙකතුනක් කරම ඉන්න. ඒකම කොච්චර සුවයදද එතන රාගදේශ මූහුණයෙන් ඒශනය නිවිලනේ එන එහෙම නිවනක් වත් ලබන්න ස්සාහ කරන්න. මාර්ක පල වනට හේතුවෙන් නමයි. මේ සංස්කාර ගෙවී යාමමයි. සංස්කාර ගෙීග වෙන අරුණු ගෙබුණු තැන අරමුණ ෙවා ගන්න සමාටි ෙන නිදිි පත් අ බල නිදා ගත්තන ඒ අතරුණ ඒක සදාක් සොයක් වශයෙන් දකින්න. ඇමකු එයාට සිහයක් නෑනේ. බවාන්ගෙට වැටලනින් එහෙම එකක් නෑ මේ කියන්නේ. බොහොම සිහියෙන් මේ කයසිත දෙස බලලා එයා සංසිඳීමෙන් වාසය කර නවා. උසිත වාසය කරනවා එක් උසා සිත නිවන පිණිස හේතුවෙනවා. ඒනිසයි භාවනාව නිවනට හේතුවෙනමයි කියලා කියන්නේ. එනම් දර්මය අහලා වීර්ය ඇති කරගන්න දරමය කියවන් සම්මර්ෂනය කරාන්ට භාග්‍යතුන්හසේක දේශනාන්තියනවා රූ පම්බික්කවේ අනිච්චං දුක්කං අනත්තං ආධී වශං විපස්සන දේශනා ඒවන් නැවත්ත නැවත මනසිකාර කරන්න ති මෙ භාවිතා කරලා කොහොම හරි මේ දුකින් මිදන්නටයි අපේ මේ හෑය. එන ඒස ඳහා මේ පටිස්ස උපාද ගත්තදෙන් තන්හා ඇතිවෙනවා තහා වැඇතිවනේ වේදනාව නිසා ඒ තන්නාව කාම තන්නහාා බව යුභවශයෙන් කියන කවරුත් මේ වාහල තියනවා සම්මන් ගොඩාක් විස්තර කරන්න පංචකාමයන් කරේ ඇතිවෙන තන්නාව තෑ බහුලොව තියෙන්නේ ඒ රූප සබ්දදාදිය කෙරෙහි තන්නා කරන ඇලනො. එල්නට පස් සීළඟට ප්‍රාර්ථනා කරන නැවත නැවතත් මෙවැනි රූපම මෙවැනි ශබ්ද මෙවැනි ගඳ රස පහසම ලැබේවා කියලා පාර්ථනාවක් තිය.ඒවගේ මතව මි්‍යා ෘෂ්ිකයට ඇති වෙනවා බව එක සදාකාලික බවයක් සරග රාජ්‍යයක් ඇත කියලා. එකගැ සදාකාලික සැපායේ කියලා හිතනවා. ඒක ඇති දෙ න්නේ නමුත් එ දදුෂ්ටියක් වශය ශාස දුෂ්ටිය නිසාම තන්නා කරන බවතුෂනාවශ්‍යයෙන්. ඒක නැතිගෙනෙට බෞද්යටට හරිට අවබෝධ ඉගන්න ගෙනට ඇති වෙන්න පුළුවන්නි කාමතුෂාව විතරයි. අරක ඇති වෙන්න බෑයාට හැබැයි තිය නොලෝකේ සමාරයි හම පතනෝ. තව කෙන හිතන මෙතනින් වෙරයි රුණගම ඔක්කොම විරලා පටව්‍යාපූතයේ ජෝවාය වසයෙන් බිඳල ගිල්ල මේ පොළොවට වතුලට ඔය එකතු වෙන ඉවරයි. යි කොවත්්චන්නේ නෑ උච්චේ දෘෂ්ටි වශයෙන් විභවතන්හා එනවා. තිෙමේ තන්නාව මුල් කරන උපාධානයට. කාමතන්නාවෙන් හිටපුගෙන කාමුපාදානය කරන. දැන් කාමවස්තුවම කපංච කාමයම දැඩිවගන්නවා. නැවත නැවතත් සංසාරය හමු වේවා ඔබම වේවා මමම වේවා. මටම වේවා ඔය කියන්නේ. ඒම කදද. උපාදානය තන්නා ගඩා පැදෙක් වශය විස්තර කරනව උපදාානය විශාල ගසක් වශය කියන ණිය පොත්තින් කරන්න දෙ විච්චදේ පොරවෙන් පන්න තියාගත්තය කියන්නේ ඔන්නනොකට තන්නා පච්චය උපාදාන. එන පංචකාම්වස්තුූන් කෙරෙහි දැඩිව ගහණය කරනවා දැඩිවහිතනවා ඒ යන්නේ මරාගෙන මැරෙනවයි කල කියන්නේ සමහරය නැතිවුණුත් ඇ වසබොනයි කියන්නේ මොකදේ රූපය මෝනක නැත්ත වෙන රප ැ අනිතුරූපෝල තියන තේකගමයි විදිරිගත් ොත්දයි ශ්‍රික පුරෂකයේ තියෙන්නේ මස්ලයට නහරනතියන්නේ දැන් ඒ නිසා ඒ සරීරයක් කෙරෙහිනම් බන්ධනය ඇති වනේ ඒ බන්ධනය කොහෙට ගියත් එකයි එකක් නැත්තන් තවේකක් එකනම් දැන් හොඳට කෙරෙන මෙදවස්සල වර්තමාන ඉති ඒක නිසා ඒටටි බය කලබල වෙන්න වසබොන්නෑ මක හොඳ තේරුමගේ ඉන්න මක එකක් නැත්තන් තවේ මක ක්කො එකයින්න ඔක්කො මස් ඔක්කො මෑට අ බනහලද මන්දන්න තේරලා ඉතින් එහම නම් ඒ කෙනෙක්ක ග්‍රහණය කරන එක් කෙනෙක් ග්‍රහණය කිරීම මයි දුක සත්වය ග්‍රහණය කරන සත්ව පුද්ගලආත්ම වශයෙන් ග්‍රහණය කරනු. එක් කෙනෙක් එක කොටසක් තින් මේවා තේරුම් ගත්තොත් එයාට අවෝධයක් ඇති වෙන දුකෙන්ම මෙ දෙන්න පුළුවන් පැත්තර හැරෙන. ඉතින් දුක හැදෙන්න්න එෙමන එකම දෙයක් ග්‍රහණය කරනු. පංචකාමයම ග්‍රහණය කරනු. සසර භවයම ග්‍රහණය කරන. කාම උපාධානයකිවේ අර පංචකාමවස්තු ග්‍රහණය කළ. අත්තවාද ආත්මයක් තියෙන මම කියල කෙනෙක් ඉන්න. මගේ කියලදයක් තියෙන එහම දුෘෂ්ටිගත වෙන මි්‍යා ෘෂ්ටි තියෙන කෙනෙක් එයාට එක ඇතිවෙන්න පුළුවන්. ඩිට්ටියවපාදානය මෙලවනෑ පරලවනය අම්මට තාතර සල කළ වැඩන්නේ ඔම දෘෂ්ටිගත වෙන. ඒ උපාදාන වෙනවා. සීලබ්බද. සීල බෘත රැකලා නිවන්දාගන්න පුළුවන්ංගල කෙනෙක් උත්ස්සාහරන. ති ඔය හතරෙන් තුක් අයින් කල් අවබෝධඥාය තිය කෙනට තියෙන පුළුවන් වෙන්නේ කාමුපාදානයයි. අත්තවාදත් තියනවා මගේ ධාත්මය ගැ තියෙනවා නිසනේය සක්කායි දිට්ටී තියෙන තුරු එන ආත්ම දුෘෂ්ටිය තියෙනවා සෝතා පන්න වන තුරු. ඉතින් මේ ආත්මාවයකෙන වද උපාධානයෙන් මම මගේ මගේ ආත්මය කියල ග්‍රහණය කරගෙන සත්වයා දුක්විඳිනවා. භවය සකස් වෙන උපාධානය උපාධන කරගෙන කරම බව උපත්ති බව හදනෝ එන කරම බව කියන එකල්නොත් අපි කිවෝ පින් පව් ඔය ආධ වශයයේ ආනං ජාපි වශයෙන් දර පින කියන එක පැත්තකින් රැස්සෙනවා රගන සෝපත්තෙන්ද අමාමහනිවන්දකින්න රැස් කරනවා ඒ දානසීල භාවනා වශයෙන්. එළඟට අකුසල් කරනවා ලෝබ දේශමහ නිසයි අමුල් කරගෙන සතු ැරීම සොරකම්ම කාම්මිච්චා චර්රයාදිය කරනු එවැට කෙන කරම බව ඒකතමයි ජාතියට හේතුවෙන් උපදින්නට බවේ. එ රප්පත් ස්ථාන තියෙනවා නමයා කාම බව රූප බව අරූප බව පංචකාමාශ්වාදර තියෙන ලෝක එකොල් හක්තියන. සතරාපායි මනෂ්‍ය ලෝකයේ දිීවලෝක හය එකට කිවේ කාම බව ඒ තැන්ගවල උපදින්න හේතුක හදාගන්න කරම සකස්කට ගන්න ගැෙන කුසල්ල කොසල් කරගන්න රූප බව රූපාවචර බ්‍රහ්මලෝක දාසයක් තියනු ඒ දාස ඉප දෙන්න ප්‍රථම දුෘතිය තතිය චතුත්්‍රකෙන ධ්‍යාන හතර උපදවන් ඒ වශී කරගන්නවා ඒවයින් ඒ තැන්වොල ඉප දෙනවා එනට අරූප බව අරූපාවචර බ්‍රහ්මලෝක හත රිප දෙන්න ්‍යාන වඩනවා සඥා බව අසං්‍ය බව නේඥා බ නිවසඥා නාසඥා බව. අසංඥ්‍ය සත්තගලා ලෝකයක්ත්තින හතර නිධානය වඩලා සිත පිළිකුල් කරනගෙනෙට ලැබෙන දයානය කල්ප පන්සිය කාශතින එතෙන්ටගෙන අසඥ බව කියලා. නේවසඥ්ඥා නාසඥා බව. බවාග්‍රය කියලත්ව නො කල් පසු හර දහසක් කාවිශතියන අරූප ලෝකයක්. එතන නේවං්ඥා නාසංඥ ඔය දෙක හැරේ නෙක්තිස්තලයෙන් ඉතුර විසි නමේම සංඥා බව. ඒකවෝකාර, චතුවෝකාර, පංචවෝකාර වශිනු තුනකට බෙදනො. ඒක ෝකාර කිව්වේ එක ස්කන්ධයක් පමණක් වැඩ කරනවා. එතම රූපස්කන්දය, නාමස්කන්දය නැති රූපය පමණ ප්‍රකට තැනතම අසංඥ ලෝකයේ. අසං්‍ය ලෝක ඒකවෝකාරයි. චතුවෝකාරයි. නාමස්කන්දය පමණක් ප්‍රකට සිත විතරක් වැඩ කරන කය අප්‍රකට. කය නිසොල් මංව තියෙන අරූපාවචර ලෝක හතර. ඒ පහ හැරුණම ඉතුරු විසි හයම පංච බෝකාරයි ස්කන්ද පහම පහලවෙලා තිය රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥා නෝෂයෙන්. ඒ බවය වශීන්දෙන් ජාති වෙන ජාතින උපදදින කොහේ රි පදන මු්‍යලෝක ැරි ද අරකව තැවලින් කොහෙහැරි ඉපදෙනවා. එපදනු පටන් ජරා මරනා දිශෝක පරිදේවදු කරැස්ස තියෙනවා. දැම්මනි දුක්ක හටගන්න හේතු ටික නැති කරන්නේ ඇති විපස්සන වඩලා මාර්ගයේද වුණු කල්ලා ස්ෝවාන් ආදී මාර්ග පල පිළිවලින් අරිහත්වයට පත්වෙන. අවිද්‍යාව ප්‍රහාණය වෙන. අවිද්‍යා ප්‍රහණය වෙනකොට නැවත කර්ම සකස් කරන්නේ. කරම සකස් නොකෙරන ගොට ප්‍රතිසන්ධයක් නෑ. නැවත බවේ අනාගත ඉපදෙන්නේ නෑ. එෙසේ එප දෙ නැති කෙනාට ආයතන නෑ නාමුරූපනය ආයතන නෑ. ඒනිසාම ආයතනහය නැති නිසත් දුක හට ගන්නෙ නෑ වේදනා නෑ තහා උපාදාන බව ජාතිජරාමරණ කිසිීම දුකක් නෑ ඒ තමයි. අමාමහනිවන් ස ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කරගත්තේ ගහකාරක දිට්ටෝ සීකි වෙතෙන්ට ඒ දුක නැවත නැවත හටගන්න ස්වභාවෙන් මිදුන අන්නානංකය මච්ජගා තන්නා ශ්‍යය වුණ දුකින් මිදුනා කියන ඔතෙන්ටයි. එතෙන්ට පත්වන තුරු මේක හැදෙනෝ ප්‍රාර්ථනා කරාට ආයචනා කළට අනේසේ නොවේවාකුවට වෙන්නේන ආයීපදනෝ කරම හැදෙන කල් රැස් කරන අකුසල් ලැස් කරන බවය සකස්ේ නති මෙතන පොඩ්ඩත් තේරුම්ගන්න සමහරය කියන අකුසලුයි කුසලු නිසානම් භවය සකස්ව ඉන්නේ අපි හ අක්කුසලුත් නොකර කුසලුත් නොර ඉන්න බල මුද කිය. ඒ කරන්න බෑ කියන්න පුලුවන් කරන්න බෑ. තොර වෙන්න මොකක්ද එයා රහතන් වහස කෙනෙක් වෙන්ඩවන්. කරම නැත්ති නම්. ඒගෑනි කරම සකස් නොවෙනවනම් යා රහතන් වහස කෙනෙක් විය යුතුයි. එතකොට කරම සකස් නොකර ඉන්න බැහැ කියන්නේ. ්‍රාවකයායට තම අවිද්‍යා තියනවයි කියෙනෙ එක. වැකදයක් කරන්න පුළො අකුසල් අඩු කරඩ කුසල් දියුණු කරම්ගද කුසලේ තමයි මෙඥානයේ දියුණු කළ දෙන්න. නිවන් අවබෝධ කරන ශක්තිය ප්‍රඥාව දියුණු කරන කුසලේ එන කුසල් නොකර ඉන්ඩපා කෙනෙක්කෙනන කුසල් නොකරමි මුද කියලා ඒක වැරදි දෘෂ්ටියක් එන කුසලේ පුළුවන්තන අ යදෙන්ඩ ඒවන් ජාතයන මච්චයන කත් අබං කුසලම් බව එක භාග්‍යතුන නිස්සා සරලෝම දශනා කළ තියෙන්නේ උපන් මිනිසා විසින් බොහෝ කුසල් තු ෙනන් එ පුුන්ෙ බලයෙන් අවබෝධඥානයක් ඇතිවෙනවා සංස්කාර ඇතිවෙලා නැතිවලායන ඇතිවෙලා නැතිවල යන සංස්කාරගෙරේ තන්නාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. බැඳෙන් අවශ්‍යනෑ ඒ නොබෙදැන තැන තමයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාව බෝධ කරගත්තු, ස්වභාවය අවිද්‍යාව තන්නාව නැති තැන සියලු කෙලෙස් ගෙවුණු තැන ඒ සඳහා ඔබාපැහැම දෙනාට මේ මාර්ග්‍යයක්තිී නොයි තමයි සීලියය මුල් කරගත්තු සමඳ සමාධියයට පත්තිච්ච එතනින් එහාට විපස්සනා ඥාන දක්වා දියුණු කරගතයුතු. එ විපස්සනා ඥාණදියුණ වීමෙන් මතුයම් කලකද. අපටත් මේ උතුම් චතුරාරි සත්‍ය ධරමය මේ ජීවිතය හෝ පාරමී පිරුණු තැනකදී. උදු පසේබදු මහරහ තුන්තරා බෝධියෙන්. එක්තර අභිමත බෝධියකට පත් තුම් නිවනිින් සැසින්ද ැබේ වා කිය න ාථ න ං අද ධමදේශන කිරීම ද මශ්‍රන කිරීම ර ශ ැ ර ල ප ද මේ යකත්ව දර න ඳහන් සිල ට ල ති රම ශ්‍රවණය කළ සියලු දෙනාට සියලු දෙවියන් සහිත ලෝකව සත්වයාට සසාාර්කෙන් විදිියඋතුම් නිවනිින් සැනසීම පිස මේ සියලු කුසල ධර්මයෝ ඒතුවේවා වාසනාවේවා. ආකා සට්టාච බුම්මට්టා දේවා නාගා මහිද්දිිකා, පුഞ්ޏන්ත අනු මෝදිිත්තුවා චිරంරක්කන්තු සාසනం. ආකා සట్්టාච බుම්මට්టා දේවා නාගා මහිද්දිිකා, පුഞޏන්ත අනු මෝදිිතුවා චිරංරක්කන්තු දේශනං. ආකා සට්టාච බుම්මට්టා දේවා නාගා මහිද්දිිකා, පഞ්ޏන්ත අනු මෝදිතුවා චිරංරක්කන්තුతංසදා. සාධූ, සාධූ, සාධූ. සැදහෙවතුනි ඔබ සවන්දුන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකාණන් වහන්සේ හම්බන්තොට උඩ මල වෙහෙරගළ ආරං්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පුජ්ජපාද ෘදියගම ඉන්දා ලෝක ස්වාමින්ත්‍රයණන් වහන්සේ. දේශකෑණත් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝශප පාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ, සාතුූ, සාධූ. හවතුනි ඔපටත් පුුවන් ස්වදේශය සේවේය ධර්මදේශනාවන් සඳහා දායකත්ව ලබාගන්න කතා කරන්නා ගමිකාංශයට අපගේ දුරකතනාංකය බින්දුुුවයි එකයි එකයි දෙයි හයසියානූ හතායි එකසිය හතලි है බिදුुුවයි එකයි එකයි දෙයි හයසියානූ හතායි එක සි හත්ली है